දමන්තා චකවාලේසු අත්ත්‍රාගච්චන්තු දේවතා සධම්මන් මනිරාජස්ස සුනන්තු සග්හමොක දම් දම්මත් සබෙන කාලු අයන්බදන්තා ධම්මත් සවෙන කාලහෝ අයන්බදන්තා දම්මත් සවෙනෙ කාලහෝ අයන්බදන්තා නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුදුන්දස්සේ. නමෝතස්සේ භගවතෝ අරහත්තෝ හෝ සම්මාහා සම්බුද්දස්සේ සිත සහ සිතුවිලි පිළි බඳව අභි කල්පනා කල බැලුවොතුන් සිතෙන් සිතුවිලි වලින් තොර අපිට ජීවිතය කිසිීම දෙයක් දැනගන්නට හඳුනගන්නට භාගග්‍යයක් අවස්ථාවක් සැලසිදින ට හැම නිතර්රම හැමක දේටම සිත මූලික වෙනවා. එ සිත මූලික වෙලාම තම අපිට සිතුවිලි ගලාගෙනෙන්නේ. සිත නැත්තන් අපිට සිතුවිලි නෑ. සිතුවිලි නැත්තන් තව පැත්තකින් කිව්වොත් සිත තියෙන බව අපිට දෙනෙන්නෙත් නෑ. අපි කල්පනා කල්ල බැලුවතුන් අපිට ජීවිතය ලබන්ට තිය නද්දැකීම් දිහා මම රූප දකිනවා මම ලබ් දකින රූප දිහා බැලුවට පස්සේ අහවල් අහවල් රූපමේ තියෙන්නේ අසවල් ලසවල් රූපයන් නේදමේ තියෙන්නේ කියනව සියලු හඳුන ගැනීම් අපි කරන්නේ සිතුවෙලිත් එෙක්ක. සිතුවිලි පහළ කරන්නේ නැති හැඟීම් පහළ කරන්නේ නැතිව අපිට ජීවිත අත්දැකීම් ලබන්ට බෑ ලබන අධදැකීම් ටික ලබන්නේ සිතුවිලි වලින් මයි සිතත් එක්කමයි එතකොට මේ සිතැන් තොරව සිතුවෙලි වලින් තොරව අපිට ජීවිතය අදදැකීම් මකූට ලබන්න බෑ දැනන හැඟෙන දේයට අපි සිතුවිලි කියලගෙනවා එ දැනෙන හැගෙන සිතුවිලිවලටම අපි තවවිදිහකට එකකිවුවත් විඤ්ඥාන කියලත් අපිට කියන්න පුළුවන් දැනගැනීම් වලට මකද දැනගන්නේම සිතකින් සිතකින් තොර අපිට දැනගන්ට බෑමක් අපි සහිතල දැනගත්තත් උණුසුම දැනගත්තත් රශ්නය දැනගත්තත් එහැම දේම අපිට සිතුවිල්ලක් විදිහට හැඟීමක් උපාදනය කරන. සිතින් අපිටඒ නිතරණ හැඟීමත් දෙනවා එ හැඟීමත් එක්කළම තම අපිට පුළහංකම තියෙන්න්නේෙ දැනගන්ඩ එහෙම නම් කොටිම්ම කිවොතෙන් අපි ලබන සෑම අත්දැකීමකම සිත සහ සිතුවිලි ක්‍රියත්මකයි අපි බලමු සිතුවිලි කියැනිම නාටද කියලා සිතුවිලි කියන මොනාටද කිය බලබල ගියොත් අපි මේ ලෝකයේ ද්‍රව්්‍ය වසයෙන් බස්තුවසයෙන් දෙයක්වසයෙන් යමක් වසයෙන් හැම දෙයක්ම සිතුවිල්ලක් පහළ කල්ලතමයි සිතින් හඳුන ගන තියෙන්නේ. අපි කොටිම කිවොත් ඉර හඳතාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර අම්මතාත්ත දවාපුතා යානවාහන ගේදුර ඉඩකඩම් වතු පිටි කියන මේ සියල්ල සිතුවිලිවලින් හඳුනගත්තා හඳුනා ගැනීම සිතින් කළා සිතුවිලි මගින් හඳුනගත්තා එතකොට සිතුවිලිවලින් ආපුදේ සිතින් හඳුනගත්තා ක තමයි සිද්ධ කළේ එදවට සිතත් සිතුවිලි ලෝකය කළගුවත් ගෙනකුට ප්‍රශ්නයක් වෙන්ට පුළුවන් සිත සිතුවිලි ලෝකෙවෙන්ට බෑ සිත සිතුවිලි විතරන් නෙවෙයි ලෝකෙ විදිහයට පෙන්නුවේ ලෝකෙ විදියට පෙන්නවා ඇහැ කණ නාසය දිවසරීරයේ මේ සියල්ල පෙන්වා ලෝකෙ විදිහයට ऐह लोके आई रूपे लोके आई चक विज्ञाने लोके आई खाना लोके आई सद्दे लोके आई सोत विज्ञाने लोके आई नासे लोके आई घंदे लोके आई घान विज्ञाने लोके आई दिवा लोके आई रासे लोके आई दिव्या विज्ञाने लोके आई खाया लोके आई पोट्टा भेलोके आई खाए विज्ञाने लोके මනස ලෝකයි ධම්ම ලෝකයයි මනෝවිඤ්ඥානය ලෝකයයි. කොටින්ම කිවෝත් භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ පිළිබඳ හඳුන් වනුටය විදිීරත් හැලින්වා ලෝකය පිළිබන්ධ. එදට කොහොමද අපි මේ ඇහැ ලෝකයයි රූපය ලෝකයි සෝත විඤ්ඥානය ලෝකය යකිවම සිත සිතුවිලිත් එක්ක මේ ලෝකය පිළිබඳ අවබෝධය ලබන්නේ කෙනකොට හිතෙන්න පුළුවන් සිතයි සිතුවිලි ලෝකය කියන එක හරි එක එක කොටසක් විතරයි ඒක එන්නේ සිත සිතුවිලි කියලකවේ මනටයි දම්මටයින. එනිසා මනදම්ම මනෝවිඤ්ඥානයේ ක්‍රියාත්මක වෙන තැනට නම් ඒක හරි ඇහැ ක්‍රියාත්මක වෙන තැනට රූපය ක්‍රියාත්මක වෙන තැනට ක්කු විඤඥානය ක්‍රියාත්මක වෙන තැන්ට එක වැරදිී කියලා හිතෙන්ට පුළුවන් නමුත් ඇහෙන් රූප දකිනුව කියල දැනගන්නේ කොහොමද කියලා බැලුවොත් ඇහැට රූපයක් පෙනුනාගෙන් හැගීමෙන් චක්කු විඤ්ඥානය තොර විඤ්ඥාන කියන හැමතැනටම සිතය සම්බන්ධයක් තියෙනවා විඤ්ඥානය කියන හැමතරටම සිතිවිලි වෙල සම්බන්ධයක් තියෙනවා අපි ඒකට කියනවා ශක්ඛයතන මනෝදදවාර, සෝතායතන මනෝදදවාර, ගානායතන මනෝදදවාර, ගන්දායතන මනෝදදවාර රසායතන මනෝද්ධවාර එමනැත්තන් දිව්‍යායතන මනෝදවාර පොට්ට අබ්ායතන මනෝද්වාර ඒකයන්නේ අපි මෙම් පිළිබඳව රූප පිළිබඳ කන පිළිබඳ සද්ද පිළිබඳ නාස පිළිබඳ ගන්ධ පිළිබඳ දිවපිළිබඳ රස පිළිබඳ කය පිළිබඳ පොට්ටබ්බ පිළිබඳ දැනගන්න හැම විලේම මනෝදධ හාරචිත්තයකින්හමතම් මනස්ස මූලික කරගත්ත සිතන් තමයි අපි හඳුන ගැනීම කරන්නේ. අහවල් දේ දක්කා සිතුවිල්ලකින් තොරෝ සිතින් තොරෝ හවල්දය දැක්කයි කියලා ගටබ අසවල්දය ඇහුුණ අය අහවල්දය මට දැනුනා අය මේක අපිට හැඟීමකින් එන්නේ කොටින්ම කිව සිතුවිල්ලකින් තමයි අපිට මේක දනවන්නේ ය නිසා තව පැත්තකින් කිවොත් අපිට කියන්න පුළුවන් රූපයේ පිළිබඳ වේදනාව පිල්ිබඳ සංඥාව පිළිබඳ සංකාරය පිළිබධ හඳුනා ගැනීම තමයි සිතින් කරන්නේ අපිහිතමක රූප කියලා ගත්තම අපිට මේ විදිහට ගන්න පුළුවන් අපිට රූපය කියලා ගත්තම අපිට ගණ විදිහෙට ඉට පස්සේ තියෙන විදිහට තියෙන දෙයක් විදිහට අල්ලන්න පුළුවම් දකින්න පුළුවන් යමක් විදිහට දැනන ටිකට අපි කියන රූප කියලා ඉට පස්සේ ඒකත් එක් අපිටි නො වේදනාවක් බින්දනයක් රූපය අහාවල්තන තියෙනවා වා අර සද්ධය හාවල්තන තියෙනවා තියෙන බවක් විදිහට එන්න හැඟීමට අපි රූප කියලා කියනවා යමක් විදිහට දෙයක් විදිහට අපිට දැනන්න දැනීම ගනවස්සයෙන් තියෙන දෙයක් වසෙන් දැනන දැනීමට අපි රූප කියලා කියනවා එතකට එක විඳින්න පුළුවන් වසෙන් එන හැගීමට අපි වේදනාව කියලා කියනවා ඒ දිගයිය පලලයිය කොටයිය උසයිය මහතායිය රලුයේ සිනුදය ගොරසුය අරවිදිිය රහයිය මේ විදි රසයිය මේ විදි ගන්ධයක් තියෙනවාය අරවිදි ගන්ධයක් තියෙනවාය කිය එන හැඟීම් ටිකට පිකිනවා සංඥාව කියලා. ඒක කපන්න පුළුවන් කොටන්න පුළුවන් අල්ලන්න පුළුවන් පෙල්ලන්න පුළුවන් තල්ලු කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් අරහෙම කරන්න පුළුවන් කියලා එ හැගීම් ටිකට කියනවා අපි සංකාර කියලා එහෙම නම් කොටින්ම කිවොතුන් එ රූප වේදනා සඥ්ඥා සංකාර පිළිබඳවා පිට දැනෙන්න දැනීමට අපි කියනවා විඤ්ඥාන කියලා කොටින්ම කිවොතුන් එ රූප වේදනා සං්ඥා සංකාර පිළිබඳ දැනගන්න විඤ්ඥානයට අපිකි නො සිත කියලා ප පිළිබඳ වේදනා පිළිබඳ සංඥාව පිළිබඳ සංකාරය පිළිබඳව දැනගත්ත සියල්ලට අප ගෙන සිතුවිලි කියලා. ඇයි මේක ගනයිසිනිදයි ගොරෝසී උසයි මහතයි අරවිදිහයි මේ වි්‍යයි මෙහෙමාරහෙම කරන්න පුළුවන් කියලා සිතුවිල් නිර්මාණය වෙන්. ඒනම් අපිට සරලවම රූපවේදනා සඥා සංකාර් ටික සිතුවිලි විදිහටත් විඤ්ඥානය සිත විදිහටත් අර්ථ දක්ව ගන්න පුළා. එන සිත සිතුවිලි කියලා කියන්න තවිදිහකට ගත්තට පස්සේ පංචු පාදනස්කන්දයටමයි. සරලව මෙහෙම නම් සිතින් සිතුවිලි දැනගන්නවාගේ ලපිටි කියන්න පුළුවන්. විඤ්ඥානයෙන් නාමරූප දැනගන්න වාගල තවිදිහකට ගන්න පුළුවන්. මොකද නාමරූප කියලා කිව්වේ රවේදනා සං්ඥා සංකාර ටිකත් විඤ්ඥානය විඥාන කොටසටත් අපිට දන්න පුළුවන් රූපවේදනා සඥ සංකාර ටිකට අපිට එහෙම නම් සරලවාර්ථ දක්වන්ට පුළුවන් සිතුවිලිය විඤ්ඥානයට අර්ථදක්වන්ට පුළුවන් සිතය එනම් සිතින් සිතුවිලි දැනගන්නවා කියල කියන්නේ විඤ්ඥානයෙන් නාම රූප හඳන ගන්නවා කිය එක විධියයකින් කිවොත් සිතන් සිතුවිලි දැනගන්නවා කියල කියන්නේ තමන් ලෝකෙ අදදැකීම ලබනවා ලබන බව දැනගන්නවා කියන එක පේනවා කියල දැනගන්න සිතින් පෙනිච්චදේ අහවල්ල අහවල් දේ කියලා සිතුවිලිවෙලින් තමයි අිරිදැනගන්න එනම් ඒ සිතුවිල්ල නිර්මාණය වුණේ නැත්තම් සිතේ අත්දැකීම නෑ සිතේ අදදැකීම නැත්තම් සිතුවිල්ල අදැකීම නෑ සරලුවෝකිවොත් විඤ්ඥානයන්තරෝ නාමරූපනෑ, නාමරූපයන්තරෝ වි්ඥාණණය කියන්නෙත් මේකම තමයි. විඤ්ඥානය කොතනද නාම රූපයතනමයි, නාම රූපය කොතනද විඤ්ඥානය එතනමයි. ඒගම අපිට කියන්න පුළුවන් සිතේ සකස්සීම කොතනද සිතුවිල්ලේ දැනගැනීම එතනමයි. සිතවිල්ලේ දැනගැනීම කොතනද සිතේ සකස්වීම එත නමයි. සිතුවිල්ලෙන්න්තරෝ සිතේ ක්‍රියාත්මක වීම නෑ? සිතේ ක්‍රියාත්මක වීමෙන් තොරො සිතුවිලිවල ක්‍රියාත්මක වීමක් න. සිත තියන බවට අපිට දැනෙනවා නම් මේ හැම තැනම සිතුවිලි බිහිවෙලා සිතුවිල්ලක් බිහිවෙලා. මොකද සිතුවිල්ලක් උපාදනය නොවීමකින් තොරව සිත පිළිබඳ හැඟීමෙන්න්නේ නෑ. එතවට මේ විඤ්ඥානයේ හැඟීමෙන්න්නේ නෑ දැන ගැනීමන්නේ නෑ එ සිතේ හැඟීම තමයි බොහෝ වෙලාවට අපි මාව විදිහයට අර්ථ දක්වගෙන තියන්නේ නිතරම කියන්නේ මගේ හිතට දැනෙන්නේ මට නපෙන්නේ මටන මට දැනෙන්නේ මම දැනගන්නේ කියන සිතුවිල්ලෙන් තම අපිවාසය කරන්නේ එහ නම් කොටින්ම කිවොත් සිතුවි සිත අපිට මම වෙලා දේවා විඤ්ානය අපිට මම වෙලා තියෙනවා එතකොට සිතුවිලිටික අපිට මම දැනගත්ත දේ වෙලා තියෙනවා සිතුවිලිටික මම දැනගත්ත දේවෙලා සිත මම වෙලා එනම් සිත සිතුවිලි අපිට ජීවිතයේ මම ලබන අදදැකීම් ටික වෙලා සිත සිතුවිලි ටික මම විසින් ලෝක පරිහරණය කරන බවට පත් වෙලා එහ නම් අපි කොටිම්ම කිවොත් අර ඉස්සල්ල වගේ අපි ගම ලොකු බෝලයක් තියන බෝලය තමයි හිත කියල උපකල්පනය කරන්න ලොකු බෝලයක් තින බෝල තම හිත එතවටඒ සිතෙන් තොරව එහෙම නම් තමන් හදුන ගන්ට බෑ සිතෙන් තොරෝ තමන් හදුන ගන්ට බෑ මම තමයි මේ ඉන්න කියලා අර්ථදක්ක ගන්න සිතින්මයි ලෝකය තමයි මේ තියෙන්නේ කියලා අර්ථ දක්ක ගන්න සිතින්මයි අපි බලමු තමන් දෙසට හැරිල මුලින් ඔන්න අපිට තමන් කිව්ම මතක් වෙන්නේ උස පලල දිග මහත ඊට පස්සේ රලු සිනිදු ගොරෝසු කොයි විදිටාරය ඔය හැඟීම් ටිකත් එක්ක ගණ සුරූපයකින් යුත්තව ජීවත්වෙන ඇවිදින්න පුළුවන් කන්න බොන්න පුළුවන් රැකීරස්සා කරන්න පුළුවන් ජීවත්වෙලා මැරිලා යන මාව විදියට තමයි මම පිළිබඳ හැගීමෙන්න්නේ. හැබැයි කොටින්ම කිවතින් මේන ැහැගීමම් ඔබ හිතන්නට බෝලිය තුළ එන්නේ කියලා සිත තුළ එන්න හැගීම. සිතට තමයි ඒටිකෙන්නේ සිතු විිලි විදියට තමයි පහළවෙන්නේ අන්න ඒ පුංචිකාලී ඉපදිලා කාලයක් ජීවත්වෙලා මැරිලා යන්න මාව පිළිබඳ අපි බැලුවොත් අරගෙන.ඒ මාව ලෝක ජීවත්වෙනවා අං අයි ඉන්නවා තවත්තා ඉන්නවා කියන සියලු දේ අපි බිහි කරගෙන තියෙන්නේ සිත බෝලයක් කෙල්ලා ගත්තොත් ඒ ඇතුළි කෙල හිතන්න සිත ඇතුළේ. එහනම් තමංව බිහිවෙල තියෙන්නේෙත් අනුන්ව බිහිවෙල තියන්නේෙත් ඉරහඳ තාරකාවලින් පිරිච්ච සමස්ත ලෝකයයි තමන් වයි කියෙන දෙකම තමන් කල්පනා කල්ල බැලුවොත් තමන්ගේ සිතට තමයි මේ සියල් අරම නොනේ. සිතින් තමයි දැන ගත්තේ. එහනම් බළුමහත් ලෝකයම සිතේ වසගෙන් තමයි අවබෝධ කලා තියන්නේ. එහනම් ලෝකය තවේකක් ලෝකය ඇතුළ ජීවත්වෙන මම නවෙේ ඇත්තටම මම ඇතුළ ජීවත්වෙන ලෝකයේ. දැ අපිහිතන් ඉන්නේ ලෝක ගෝලය කියළගන්ටකෝ අපි හිතනවා ලෝක ගෝලෙ උඩ ම ජීවත්වෙනවා. එම නහිතන් ඉන්නේ. තවල් ලෝක ගෝලයවඋඩ තව මිනිස්සු ජීවත්වෙනවා මමත් ජීවත්වෙනය ලෝක ගෝලෙඋඩ. එතවට ඒ ලෝක ගෝලයේ ඉරහඳ තියෙනවාය ලෝකඇත් එක්ක සම්බන්ධ විච්ච තාරකාල් තියෙනවා ගස්වැල් තියෙනවා පරිසරයක් තියෙනවාය ඒ ලෝකෙත් එක්ක සම්බන්ධ විච්ච ව සාගර තියනවාව ඇලදුල තියෙනවා ගංගා මහා සමුද්‍ර තියෙනවා තව සතාසි උපාවඉන්නවා මේ සියල්ල බැලුවොත් වැඩ කරන්නේ මේ සිත ඇතුළේ සිතත් සිතින් අපි දැනගත්ත හඳුමගත්ත ටික තමයි ලෝකෙ පිළිබඳ තියෙන්නේ නමුත් අපි හිතාගෙන ඉන්න එහෙම නෙවෙයි ලෝකය තුළ ජීවත්වෙන තවත් සත්වයෙක් මම ලෝකගෝලය තුළ ජීවත්වෙන තවත් සත්වයෙක් මම ඉරහන්ද තාර්රකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර තාර්කාවලින් පිරිච්ච ලෝක ජීවත්වෙන කෙනෙක් විදිහ චරගෙන තමයි ඒකෙනාව නිවටට ගෙනියන්ට ඒකෙනට ධර්ම අවබෝධයදෙන්ට කියන හැඟීමෙන් තම අපි බලන්නේ. හැබැයි කොටිම්ම කිවෝත් ඒ සියලු හැගීම් ඔබ දැනගත්ත සිතින්දැනැද්ද කල්පනා කරන්න. ඔබ ඒ සියල්ල දැනගෙන තියන්නේ සිතකින්. මොකද ඔබටඒ සියල්ල දැනගන්ට බෑ සිතේ පහලවීමකින් තොරව කල්පනා කරන්න ඔොබට මෙව කියලා දුන්නේ ඉගැනුවේ කවුද. මේ සියල්ල ඔබ දැනගත්තේ ඇහෙනු ලබපු අත්දැකීම් කනෙන් ලබපු අත්දැකීම් නාසයෙන් ගන්ධෙන් දිවෙන් ලබපු අත්දැකීම් ටික. හැබැයි මේ සියලු අත්දැකීම් ටික ඔබට දැනුනෙ සිතෙන් සිත විඩි වලින්. බලන්න කොදැන් ඔබට මේ වෙලාවේ හාමුදුරු නම බණ කියනවාය. ඒ හාමුදුරුව මෙතන ධර්මාස්සනය වාඩිවෙලා ඉන්න වටාපත තියාගෙනින්න්නවා. ඒස්සරහ වාඩිවෙලා මම ධර්මය ශ්‍රවණය කරනවා කියලා තමන්ට හැඟීමක්කා වන සිතුවිලිටිකක්. දැ තමන්ට සිතුවිලිටිගේ නවා. එය සිතුවිල්ටික දැනගත්ත සිතින්නේ වෙයිද. ඒ සිතුවිල්ටික දැනගත්ත සිතින්. හැබැ අපිහිතන්න මේ වාඩි වෙලා ඉන්න කෙනාගෙහිතින් දැනගත්තා කියලා එම නැපිට දැනන්නේ හැබැයි මේ වාඩි වෙලා ඉන්න කෙනගෙ හිතින් ඒක දැනගත්තා කියලා කිව සිතද නැබ්ද ඒ කිව සිතන එහ නම් කොටින්ම කිවෝත් ඔබ හිතන්න මෙ ඉරහන්ද තාරකාවලින් පිරිච්ච ඔබ ජීවත්වෙන ලෝකගෝලේ ඇතුළො සියල්ලු සමස්ත පරිසර්රයේ පිළිබන්ඳ සියලු දැනීම් හැගීම් ඔබ දැනගත්තය පහළ කරගත්තෙ කොවෙන්න තමන්ග සිත සිතුවිලි වල. එහම නම් ලෝකගෝල ජීවත්වෙන කෙනෙක් විදිහට ඔබදාන්නේ නැතුව සිත කියන්නේ බෝලයක් කියල හිතාගෙන ඒක ඇතුළේ තමායිමකදද තිෙන්නේ. ලෝකයයි මමයි කෙන සියල්ලු ගණු දෙනුුවල ක්‍රියාත්මකවීම කල හිතන්න. මේක තේරුම් ගන්ට පහසු ඇතකොට. හනම් මම ලෝකෙ තුළ ජීවත්වෙනව නෙවෙයි ඇත්තට මම කදද. ලෝකයේ තුළ මම ජීවත්වෙනවත් නෙවෙයි මකත්ද වෙලා තියෙන්නේ. මමයි ලෝකයයි කියන සියලු සංඥාටික අපට බිහි කල්ලා තියෙන්නේ මේ සිත සිතුවිලිවෙලින් සිත නැමැති ලෝකේ. එරම් කොටින්ම කිව්වෝතින් ඔබ දැන් කල්පනා කල්ල බලන්න. මම ඇතුලු මුල්ලු සමස්ථ ලෝකයේ තමන් ලබන අදදක්කින්න, සියලූම අත්දැකීම් සමුදාය ලබන්නේ සිතයි සිතුවිලි මුලික කරගෙන. එහ නම් සිත ලෝකය කියලා දැන්නිකම් හිතන්ට කුපමාවට නිකල් ලෝකය කියලා බෝලයක් ඔබ ඉහිතින් මෙෙනෙහිකර ගන්නට. ඒක ඇතුළේ තමයි එහෙම නම් සියල්ලූ නාඩගම් ටික අපි නටන්නේ. ඒ නම් එ සිත ඇතුලෙ තමයි අපිට ප සද්ද ගන්ධ රස ටික නිර්මාණය කරන්නේ ඊට පස්සේ හැකණ නාසේ දිවසරීරේ ටික බිහි කරන්නේ. තට තමන් ලබන සමස්ථබදැකීම් ටික තමන්ග සිත ඇතුළ සරලෝ හෙමිතන්නක සිත ඇතුළේ. එහම නං ඔන්න කොටම්ම කිවොත් අපි ලෝකෙ ජීවත්වෙන බවට තියෙන සියල්ලු හැඟීම් දැනීම් ටික අපිට සිතෙන් තොරෝ දැනගන්ට එම් කොටිම්ම කිවතින් සිත ඇතුලේ තමයි අපිට ලෝකදදැකීම් සියල්ලල බන්ටවෙන්න. එතට අපිට හිතෙන්න පුළුවන් නෑනෑ නෑ නෑනෑ. සිත තියෙන්න්නේ මෙ ආ ඇතුළේ. අයන අනි පැත්තර කරකිලා සිත තියෙන්න්නේ මෙයා ඇතුලි. එයා තමයි මේ වට පිටාවෙති ඉරගෙන දෙනගත්තේ හඳ ගෙන දෙනගත්තේ ගංගා ගැෙන දෙනගත්තේ. රකා ඇලදොල පිල්ළිබඳ සියල්ල දැනගත්ත මෙයා. මෙයා ඇතුල තියන හිත. එම නිතෙන්. ඇයි මෙයා ඇතුළෙ තියෙන්න හිත කියලා දැනගත්තෙත් සිටන්න නැද්ද. එහනම්. මෙයා ඇතුළෙ තියන සිත කියලා දැනගත්ත සිත ක්‍රියාත්මක වන්න තැන අපිට පෙන්නන්නට බෑ. ඒ සිතේ ක්‍රියාත්මකවීම කොතනද මුළු සමස්ත ලෝක අදදැකීම් ටික අපිටඒ සිතේ ක්‍රියාත්මක වීම එක් කලා? සිතුවිලි විදිහයට පාලවෙනවා එනිසා අපි අන්න ෝන මේ අපි හිතන් ඉන්න පැත්තට නෙවෙයි අපි හිතාගෙනෙන්නේ ලෝකය තුල්ල මම ජීවත්වෙනවා කියලා හැබැයි ඒකත් හිතලුවක් අපිට සිතින් නිර්මාණය කරලා බිහි කල්ල දීපු සිතා ගැනීමක් එය සිතා ගැනීම තුළල තම අපි මේ ජීවත්වෙන්න්නේ මං්්‍යනාවක් තුළ සිතාගැනීමට අපි වචනයක් කියෙනව මඤ්ඥනා කරනවා ි දැම් මං්‍යනා කරගෙනඉවා කොහොමද පුංචිකාලය අම්මගේ මවකුසින් අපි තිබුණු ලෝකෙ උපත්තිය ලැබවා ඒ ලෝකේ අපි ජීවත්වෙලා හැදිල වැඩිලා උස්මහත්වෙලා වයසට ගිහිම් යම් දවස අපි මැරිලෑනෝ හැබැ අපි මැරිලාගයාට ලෝකය එහෙම් පිටිම්ම තිෙන්න ඇද අපි මැරෙන්නේ හේනම් තිබුණු ලෝකෙ අපි ජීවත්වෙලා අපි අම් දවසක ලෝකෙ තියදී ැරිල යනවා කියල තම අපිට සංඥාව තියන්නේ. ඒ ඇතුන් ඉඳලා තමයි අපි ගොඩක් කලාවට මෙ ධර්මය ගල පන්ටහගන්නේ. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕන ඒ විදිහට තියෙන ලෝකෙමං ඉපදිලා කාලයක්ත් ජීවත් වෙලා මැරිල යනවා කියල කියන්නේෙත් කවුද මෙ සිතින් කියන්නේ ඒක තමන් දැනගත්තේ සිත හරහා ලබපු සිතුවිිලිවෙලින් තමන් ලබපු අදැකීම් ටිකා තමන් හිතාගත්ත ටිකා එහනම් කොටිම්ම කිවොත් ඔය තමන් හිතාගෙනන්න ලෝකයත් ලෝකෙ අදැකීම් ටිකත් සියල්ලම කැටිකර ලගත්තොත් අපි බෝලයක් කියල හිත ඒ හිත ඇතුල ක්‍රියාත්මක වන ටික ඒ හිත ඇතුළ ක්‍රියාත්මක වන සිතුවිලි ජාලයක් තමයි ඔබ හෙමනම් ලබන අදදැකීම් මමයි ලෝකයයි කිය ලබ නද්දැකීමම නැත්තම් ඇහැරූපය කියලා ලබ නද්දැකීම කනසද්දය කිය ලබ නද්දැකීම දිවරසය කියලා ලබ නත්්දැකීම කයපොට්ටබ්බේ කියලා ලබ නද්දැකීම සියල් අපි කිය නමකදද විඤ්ඥානයේයත් දැකීම කොටින්ම කිව්වත් එසිියල්ල විඤ්ඥානයෙන් ලබපු නාම රූප අදදැකීම මෙතන අපිටඔය ප්‍රබලවම ප්‍රශ්නය වෙලා තියෙන්නේ මමයි ලෝකයයි කියල දෙකක් වෙන් කරගත්ත එක. මමයි ලෝකයයි කියලා දෙක වෙන් කරගන්නේ නැතුවා අපි පොදුකුලකයක ඉඳලා බැලුවට ලෝකබෝලයවාගේ බෝලයක් කියලා හිතාරගෙන බැලුවොත් පොදුවේ ඒක තුල ක්‍රියාත්මක වන යාම්ත්‍රණයක් තමයිහෙම නම් මම ඉන්දගෙන ලෝකෙ ක්‍රියාත්මක වෙනවා කියන එක. මම ඉඳගෙන ෝකය අද්දකීම් ලබනවා කියනද අපිටත් ගෙනල්ල දෙන්න කොහෙඳ සිතෙන්. හම් මම ඉඳගන ලෝකය අද්දැකීම් ලබනවා කියනකොට ලෝකෙ අද්දැකීම් කියනකොට ඔබ හිතන්ට ලෝකය කියල කියෙනෙ සිතට නේනම්.ඒ සිත ඇතුළේ නනම් මාව බිහි කල්ල තියෙන්නෙත් මන් ලබන අද්දැකීම් සහිත ලෝකය බිහි කල්ල තියෙනෙත් මාව නිර්මාණය කල්ලා තියනෙත් මගේ වටපිටාව නිර්මාණය කල්ලා තියෙනෙත් මේ සිත ඇතුළෙනේ ද. අන්න එතනට අපන්න නොනු මුලින්ම. එහෙමනම් මගේ අත් දැකීමයි ලෝකයත් දැකීමයි දෙකමු කොහෙද තියෙන්නේ සිත ඇතුළේ. මේක ටිකක් අපි පිළිවලකට යන් එතට අපිට තේරෙන ගන්නවා. මගේ අත් දැකීමත් මේ සමස්ත මුලු ලෝකෙමත් දැකීමත් තියෙන්න්නේ එම නම් සිත ඇතුළේ. එහෙම නැතු? ලෝකෙ ජීවත්වන මගේ හැඟීම නෙවෙීමේ අපි අනි පැත හිතන් ඉන්නේ. ලෝකය ජීවත්වන මමතමයි අත්දැකින් ලබන්නේ කියල හිතන් ඉන්නවා. නමුත් ඇත්තම කතාව මමත් ලෝකයත් කියන දෙපැත්තම ගොඩ නගල තියෙන්නේ මේ විඤ්‍යානය ඇතුළේ එම ැත්තන් සිත ඇතුළේ කොටින්ම කිවොත් ඒකට අපි කියනවා විඤ්ඥානයේ පහළ වෙන නාමු රූපධර්මතාවය නත්තම් මුළු සමස්ථ ලෝකයක්ත් දැකීමම සිතත් එක්ක ගත්ත සිතුවිලිත් එක්ක සම්බන්ධයි. ඔන්න එහෙමනං අපි තේරුම් ගත්තා සිතින් බිහි කරලා තියෙන්නේ මාවත් ලෝකත් සිත ඇතල බිහි කර තිය තවොට කෙනෙකුට හිතෙන්න්න පුුවන් සිතින් බිහි කල්ල තියෙනවනම් මමයි ලෝකෙයි අපිට මාව වෙන්කරන්න පුළුවන් වෙන්ටඔන්න සිතෙන්. එම වකරන්න බෑ ඇයි වෙන්කරන්ට බැරි. සිතුවිල්ලක් පහළ වෙන්ට ඕන සිත තියෙන බවට දැනෙන්ට න බලන්නකෝ. මම රූපයක් දකිනවාගලා සිතට අරමුණු වෙනකොට ඒ සිතට නේද ලෝකයේ පිළිබඳක් දකීමත් මම පිළිබඳ අත්දැකීමට දෙකම ලැබුණ කොහෙටද සිතට. සද්ධයක් අහනවා කියනකොට සද්‍යය පිළිබඳ අත්දැකීමත් තමන් අහනවා කියෙන හැඟීම පිළිබඳ අත්දැකීමට ලැබුණේ එ සිතටමයි. එහනම් ලෝකයේ පිළිබඳ තමන් පිළිබඳ... අදදැකීම් වලට ලබන අත්දැකීම් බලට අපි කියනව සිතුවිලි එ අත්දැකීම ලැබීමට අපි කියනවස් සිත එහනම් සිතට එන්නේ සිතුවිලි සිතට එන්නේ සිතුවිලි ඒ සිතුවිලිවිල් ලැබුණේ නැත්තන් අපිට සිත පහළ විච්ච බවදැනෙන්නේ නෑ එ නම් සිත පහළ විච්ච බව දැනුනොත් තමයි ලෝක පිබඳ තමන් පිළිබඳ සංඥාවන්නේ මම ලෝකයේ ජීවත්වෙන බවට අපිටට නිර්මාණය කිරීම බිහිවීම සිදුවෙන්. ඔන්න අපි සරලව යම් තැනකටහනම් ප්‍රවිශ්ට වුුණාඒ ප්‍රවිශ්ට විච්ච තැන තමයි. අපි ලෝකෙ ලබන සියලූම ඉරපිළිබඳ හඳ පිළිබඳ තාරකා පිළිබඳ ගස්ගල් පිළිබඳ. ඇලදළගංගා මහා සමුද්‍ර පිළිබධ, අම්මතාත්ත ද පිළිබඳ දවාදරුව පිළිබන්ධ, ජානවාහන වතු පිටි ඉඩකඩම් පිළිබඳ, සියල්ලු හැඟීම්, සියල්ලු දැනීම් දැනගැනීම්. කොතනද්ද, ඒ දැනගැනීම් ඇති තැන ක්‍රියාත්මකවෙන්නේ සිතයි සිතුවිලී එය නිසායි භාග්‍යතුන් වහන්සේක වෙලාවකට අපිට පෙන්වුවේ ඇහැ ලෝකයයි රූපේ ලෝකයයි චක්ව විඤ්ඥානය ලෝකයයි කන ලෝකයයි සබ්දේ ලෝකයයි සෝත විඤ්ඥානය ලෝකයයි නාසය ලෝකයයි, ගන්දය ලෝකයයි, ගාන විඤ්ඥානය ලෝකයයි. දිව ලෝකයයි, රසේ ලෝකයයි, දිවිහා විඤ්ඥානය ලෝකයයි. කය ලෝකැයි, පොට්ටබ්්‍ය ලෝකයයි, කායිවිඤ්ඥානය ලෝකයයි. මන ලෝකයයි, ධම්ම ලෝකයයි, මනොවිඤ්ඥාන ලෝකයයි. එහෙමන ඔන්න ඇහැ රූප පිළිබඳ අත්දැකීම් කනසබ්ද පිළිබඳ අදදකීම් නාසයගන්ධ පිළිබඳ අදදකීම් දිවරසය පිළිබඳ අත්දැකම් සියල්ල දැනගත්ත ස්වභාවට අපි කියන විඤ්ඥානය කියලා එ විඤ්ඥානයේ දැනගැනීම අපි හඳුන්නනවා නම්බලින් චක්කු විඤ්ඥානයේ පහළවීම සෝත විඤ්ඥානයේ පහළවීම ගාන විඤ්ඥානයේ පහළවීම දිව්‍යහා විඤ්ඥානයේ පහළවීම කාය විඤ්ඥානයේ පහළවීම කියලා අපි විඤ්ඥාන අදදකීමට නාම මාත්‍ර පහඳුන ගැන තියෙනවා. එනම් කොටිම්ම කිවොත්ඒ විඤ්ඥානය අදදැකීම තමයි අපි සිත කියලා කියන්නේ. විඤ්ඥානයෙන් ලබන අදදැකීමට අපි සරලෝම කියනවහෙම නම් සිත කියලා. ලබන අද්දැකීම් ටිකට අපි කියනාමකදද සිතුවිලී කියලා මොනාද අපි ලබන අද්දැකීම් කියල බලමුක විඤ්ඥානයෙන් විඤ්ඥානයෙන් ලබන අබ්දැකීම තමයි මම රූප බලනවා මම සබ්ද අහනවා මම ගම්ද විඳිනවා මම ස්පර්සයන් විඳිනවා මම රසයන් විඳිනවා මම සිතුවිලි දැනගන්නවා මේ ලබන අත්දැකම් ටික එනම් ඔය ලබන සමස්ථ අදදැකීම් ටික තමයි එහෙම නම් මොකක්ල තියෙන්නේද ලෝකය වෙලා තියන්නේ ලෝකෙ වෙලා තියෙන්නේ එහෙනම් ඔන්න අපිට හිතෙන්න පුළුවම් ග්‍රහ ලෝක තියෙනවාය තවතවත් ලෝක තියනවාය ඒ ලෝක ඇතුළේ මේ මේ දේවල් සිද්ධ වෙනවාය සුලිකුුණටු හමනවා ලෝදිය ගලනවා මේ විදිහට අපි සියල්ල දැනගත්තන ගස් ගල් තියනවා පර්වත තියෙනවා ඇල දොල තියෙනවා තව තව සත්ව කොට්ටා සින්නවා මේ සියල්ල පිළිබඳ බැලුවොත් ඔබ සියල්ලු ගවයසන කටයුතු කළේ කොහෙන්ද මේ සියල්ල දැනගත්තේ සිතින් දැනගත්තා සිත ඇතුලේ තමයි එහෙනම් මුළු සමස්ත ලෝකයේ අධදැකීම් ලැබේ නේද තමන් පිළිබඳ ලැබුවත් වට පිටාව පිළිබඳ ලැබුවත් සමාජයේ පිළිබඳ ලැබුවත් සියල්ලු අදදැකීම් දැනගත් හඳුන ගැත්ති කොහෙන්දහෙමනම් සිත්තත්ක් කලා මේ වෙලා මේ සිතේ පහළවීම මේ දැල් අතර වනොත් අර ලෝකෙ අදදැකීම් සියල්ල ඔබට අහිම් වෙනවද නැද අයිම වෙලා ක සියලු හදැකින් මහිම වෙනවා එනම් මේ වෙලා විහිතල බලන්ට අතීතයදල මේ දක්වාම ඔබට ජීවිතය තිබුණු සමස්ත මතකය මේ දැම් මැකෙනවා කියල හිතන් සමස්ත මතක මේ දැන් ඔබට මැකිල යනුව සිම මතකයක් ඔබි ජීවිතය නෑ දැන් ඔබට එනවාද මේ වෙලා වෙ ලබ නත්දැකීම ලෝකගෝල ජීවත්වෙන මහාසාගර තුළ ජීවත්වෙන පෘතිවිතලේ ජීවත්වෙන සූර්යාගහ මණ්ඩලේ ජීවත්වෙන සූර්යාගෙන් එළිය ලබන ලෝකෙ මං ඉන්නවාගලත් දැකි මත් දැඟයිද. ඒ එන්ට සිතට එකතු කරගත් තර මතක ජාලයේ දුෂ්ටි ජාලය හිතාගත්ත ටික? නෑ දැම්මැකිලා. එහනම් ඔන්න ඔබ තේරුම්ගන්ට ඕනෑ? සිතින් මං්‍යනා කරගත්ත හිතාගත්ත ටික තමයි ලෝකය කරගෙන තියන්නේ නේද ඒ සිතට ලබපු අදදැකීම් ටික තමයි ලෝක කරගෙන තින්නේ ඒනම් සිතට ලබපු අදදැකීම් ඇතුළ නෙවෙයි දහෙමනත් ලෝකෙ ක්‍රියාත්මක වෙන්නේ සරලෝම කිවොත් සිතට ලබපු අත්දැකීම් ටික තුළ ලෝකෙ ක්‍රියාත්මක වෙනවා මිසක ලෝකය තුළ මම ජීවත් වෙනවා මම ක්‍රියාත්මක වෙනවා නෙවෙයි ලෝකය තුළ මම ක්‍රියාත්මක වෙනවා නෙවෙයි ලබපු අත් දැකීම් ටිකම ලෝකෙ වෙලා මම වෙලාද නැද තියන්නේ. ලබාගත්ත අත් දැකීම් ටික මවෙලා ලෝකෙ වෙලා එක ඇත්ත වෙලාද නැද්ද. එක ඇත්ත වෙලා. එහළං ඔන්න අපිට යම් අවබොහෝ දෙයක් දැන් ලැබෙනවා. මතකේ මකළ මේ වෙලාහි බැලුවතින්. මේ වෙලාේ ලබන අදදැකීම අපිට මකක් කෙනවත් මේ වෙලා වෙ ලබන අත්දැකීම පෘතිවිතලේ වාසය කරන මම ලබන අදදැකීමක් කියල හැඟීමකට එන්නේ නෑ මතකම කළ බැලුවොත් එනම් ඒ ලබපු අදදැකීමට අපි කියමකක්ද සිත එතවට ඒ අදදැකීමත් එක්කළද මේ වෙලා පෙනීම ඇහීම දැනීම දැනගැනීමට අපි කියනවා විඤ්ඥාන කියලා එකට ගෙන අපිස් සිත එදෝට පෙනීමත් එක්ක සිතුවිලි පහල වෙනමකක්ද ලෝකෙ අදදැකීමක් විදිහට දැනගත්ත ටිකම ගත්ද මම අහවල්දේ දකිනවා මම හවල්දය අහනවා මම හවල්දේ විඳ නොවා මට හවල්දේ දැනෙනවාඒ කියලා සිතුවිල් ටික පහල වෙන ඔන්න එහෙම නම් සිතට අරමුුණ වෙන සිතුවිල්ලි ටික තමයි ලෝක වෙලා දෙන්නේ සිතට අරමුණවෙල සිවිලිටික තමයි ලොක වෙලා තියෙන්නේ. ඕග තමයි අත්දැකීම ක්‍රියාත්මකවම්.හම් ඔබ අර මතකය මකල මේ වෙලාවෙ පැෙනීම දිහා බැලුවතින් පේනවා කියලවත් හැඟීමක් උපදවගන්ට මතකයක් නෑ. එතන ක්‍රියාවලයක් ක්‍රියාත්මකයි. හැබැයි ක්‍රියාවලයක් ක්‍රියාත්මකයි කියලා අපි ගත්තට වචනට, එනවා කියන ක්‍රියාවලිය දන්නේ නෑ හෙම දෙයක් ක්‍රියාත්මක වෙනවාය කියලා. ඇහෙනවා කියන ක්‍රියාවලිය දන්නේ නෑ හෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවාහි කියලා. එහෙනම් ඒ ක්‍රියාවලිය මුණ ගැහිල තියෙන්නේ අපේ සිතුවිලිවලින් මිසක ක්‍රියාවලියට ක්‍රියාවලිය මුණ ගැහිලා ක්‍රියාවලියට ක්‍රියාවලිය මුණ ගැහිලා නෑ මොකද පැනීම පැෙනීමක් බව අඳුන්‍යෙවට නැති කොට. දන්නෙවත් නැතිකොට පැනීමට නිල්පාට රතුපාට කහපාට කොළපාටවත් කෙනෙක් යමක් දැනගන්නවා කියලවත් අත්දැකීමක් ඒට නෑ. ය නිසායි මං රසිියල්ල මකල බලන්ට කිිවේ. දැ මෙහෙම තන්නකෝ. අපි වතුරකඩක, ඉරක් ඇඳගෙන යනවා. වතුර කඩක දිගවට ඉරක් අඳනවා. ඇඳගෙන ගිල්ල කෙරවලට ගිල්ල බැලුවම ඉරටමකක් කවෙලාද. ඉරක් නෑ හැබැයි ද අඳන වෙලාවට ඇඳෙනවා පේනවා. අන්දින වෙලාවට පේනවා ඇඳෙනවා වගේ හැබැයි අඳන්න වෙලාවට ඇඳෙනවා වගේ පෙනුනට ඇදිලාම? ඇඳිල්ලාම නෑ. දියයේ ඉරක් කාටවත් අඳින්ට පුළුවන්ද. මොන්න ජාතිය දාලා හරි උපරිම වෙහෙස කාල දත්ත කාල කට්ට කාලා. මම්ම දියේ ඉක් අඳිනවා අඳිනවා මයි කියල කරාට ඉරක් අඳින්ට ද බෑ. එනම් දියේ ඉරක් ඇඳිලත් නෑ අඳින්ටත් බෑ දැන් ඇඳනෙත් නෑ නමුත්. අඳ නකොට ඇඳ නොවගේ පේනවා අන්න ඒ වගේ තමයි අපි නොදන්න වනාට පෙන්නිිල්ලම්ම නැති තැනක පෙන්නම බැරිතැනක කවදාකොවත් පෙන්න්නෙත් නැති තැන පෙන්නුු විදදිහටම දැනෙනවා චුටක් එක කල්පනා කරමු ඇහිලාම නැති තැනක ඇහෙෙන්නෙම නැතිතැනක ඇහෙන්දම බැරිතැනක ඇහෙන්නවා වගේ දැනෙනවා දැනිලාම නැතිතනක දැනෙනෙම නැතිතැනක බලෙන්වත් ධනවන්ටම බැරිතැනක දැනෙනවාවාගේ හැගෙනවා කොටිින්ම කිවොත් අපි හිතංගින්වා පේනවා කියලා. අපි හිතංගන්නවා ඇහෙන අයි කියලා. අපි හිතංගන්නවා ගන්ධ විඳිනෝ අය කියලා. අපි හිතංගින්නවා රස්ස විඳින අයෙ කියලා. අපි හිතංගින්නවා ස්පර්සයන් බිඳිනො අය කියලා. හැබැයි එහෙම මං්්‍යනා කරගෙන හිටියට හිතාගෙන හිටියට ඒක හරියට අපි මේ පේනවායි කියන එක දියේ අදි නිරක් වගේ. මේ ඇහෙනවයි කියන එක දේ අදි නිරක්වාගේ. දැනෙනවායි කියන එක දිය අඳ නිරක්වාගේ දැනගන්නයි කියන එක දේ අඳ නිරක් වගේ. දැන් අපි හිතන් ඉන්න වර්තමාය මේ මට පෙනුනා. හැමැයි පෙනුනා කියනකොට මේ වර්තමාන මොහොතට විච්ච දෙයක් තියෙයිද. ඒ වර්තමාන මොහොත අල්ලන්ට බෑ ගියතනක් හොයන්ටක් බෑ මේ වර්තමානය අහවල් තැනින් ආවාය කියල කියන්ටත් බෑ ඔන්න ආපුතැනක් නැති තිබුණු තැනක් නැති ගියතනක් නැති පෙනීමේ අත්දැකීම අපි මොහොතක් කරගෙනද නැත්ද පෙනනිච්ච මොහොතක් කරගෙනන ඒ ඒකට කියන අපි දෘෂ්ටියය ඒ තම සක්කා දිට්ටියය ස්භාවය සක්කා දිට්ටි හරියට බිය අදින ඉර ඇඳන්න විදිහට ඇත්තවිදිහට නි්‍යය විදිහට ස්තිර විදිහට සත්‍යය විදිහට දරාගන්නවා ඒක පුද්ජලයෙක් විදිහට හොවාගන්නවා ඒක ලබපු අත්දයකීමක් විදිහට මමත්වෙන් භාරගන්නවා කෙනෙක් ලබපු අදදැකීමක් විදිහට දැන් ඔබ කල්පනා කරන්ටක මෙහෙම න්න ඔබට අතීතයෙන් දෙලා මේ දක්ව තිබ මතක මැකුුණා. දැන්ගන්න අත්දැකීම ලැබවා කෙ හිතන්න කොන්න මේ දැන් ලබෙනවා ඔබ හිතන්න ලබන කොටම ඒ අදදැකීමත් එක්ක ලම ඒ වෙලා මැකෙනවද නැ දිවරයිද නැද්ද. අල්ලන්න පුළුවන්දඒ කාලය වෙලාවඒ ටික අල්ලන්න බෑ. ගිය තැන හොයන්න පුළුවන්ද මේ මේ වර්තමාන දැන් ලබ පත්දැකීම රාසවල් තැනට ගියා අතීතය කියලා නම්කර ගැනේ එක නාම මාත්‍රෝ කරගත්ත නම් කර ගැනීමක් ැබ අතීතය කොතනද කියලා ගිහිල්ලා බලන්න පුළුවන්ද අතීතයරපිටි අන්න පුළුවන්ද යන්ට බෑ එහෙනම් ඔන්න හොදට හිතල බලන්න අතීතය ඉදල මේටික වර්තමානය මැකුණ කියල හිතලා වර්තමානත් දැකීම ඔබ හිතන්න ලබනකොට ලබනකොට මැකෙනවා කියලා නිකන් හිතන්න මේ ලබන කොටඒ මතකය ඒ අත්දැකීම එත්තක ඉවරයි කළ හිතන් මේ මේ ලබනකුටවරයි මේ මේ ලබන කොටට ඒ අත්දැකීම ඉවරයි නම් ඔබට අතීතියක් තියයිද ඇයි අතීතිය ලබපු අත්දැකීමම්ටික පෙනුනා කියන එක ඒ ලබපු අධදැකීමත් එක්කම වරයි දෙනද එතනම මේ දැන් එහෙනවා කියන්නේ එක ලබන අදදැකීමත් එක්කම එතනම ඉතිරියක් නැතුව සේස මාත්‍රයක් නැතුවම ගන්න දෙයක් නැතුවම ඉවර හැබැයි අපි හිතන්න ඇති වෙලා නැති වනා කියලන්නේ ඇත්තරම පෙනිච්චි මොහොත නැතිවුනා කියලන්නේ හැබැ ඇත්තටම දිය ඉරක් ඇඳුනද ඇඳුනෙ නෑ ඇදිලාම නැති තැනක ඇඳුනා වගේ පෙන්නුවාමිසක ඇඳුනේ ඇඳලාම නැතිතැනක ඇඳුනාාවගේ පෙන්ුවාමිසක ඇඳලාම නැබැලිනා අන්නේ වගේ තමයි පෙෙනිලාම නැතිතැනක පෙනුනා වගේ පෙන්නුවට පෙනනිලාම නෑ. ඇහිලාම නැතිතැනක ඇහිලා වගේ පෙන්නුවට ඇහිලාම නෑ. එදොර කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ යන්නේ නැත කියන දුෘෂ්ටියටද. නැත කියෙන දුෘෂ්ටියට යන්ට නම් අපි ඇති බවට ගණට වෙනෝ. මොකද? ඇති දෙයක්න අපි නැතිවුනාා කියලා ගන්නේ. එනම් දියේ ඉරක් ඇඳලාම නැතිතැනක ඇඳුනා කියලා ගත්තෙකද නැත්ත දුෂ්ටිය. දියයේ ඉරක් ඇඳලාම නැතිතැනක ඇඳුනා කියන දුෂ්ටියේ ඉන්න කල්ද නැද්ද ඇඳපේක නැති වෙන්නේ. ඇඳුනා කියලා දෘෂ්ටිගත වුණොත් නේද ඇදිච්චේක නැතිවෙලා යවා කියලා හිතා ගන්ට වෙන්නේ. අන්නේ වගේ තමයි, පෙනුනා කියලා දෘෂ්ටිගත වෙලා ඉන්න නිසා තමයි අපිට දැම්මකක්ද වෙන්නවේ. පෙනලා නෑ කියන දෘෂ්ටියට වැටෙන්ට වෙලා තියෙන්නේ. එනම් පෙනුුණෙ නෑගෙන දෘෂ්ටියට වැටෙන්ට නෙවෙයි වුවමනා කරන්නමකක්ද. පෙනුනා කියලා අපි කරගෙන තියෙන්නේ මං්්‍යනාවක්. සිතා ගැනීමක. අවිද්‍යාසාගත දෘෂ්ටියක? බැහැගැනීමක් කියලා අප අවබෝධ කරගන්ටෝන තේරුම් ගන්ටෝන එහෙම නැතුව මේ කෙනෙක්කුට පෙනුණ නෙවෙයි කෙනෙකුට ඇහුුණ නෙවෙයි කෙනෙකුට දැ නෙවෙයි කෙනෙක් දැනගත්තා නෙවෙයි නමුත් අපිට වෙලා තිය නමකදද කෙනෙකුට පෙනුනාය කෙනෙකුට ඇවුුණ අය කෙනෙකුට දැනුුණ අය කෙනෙක් දැනගත්තාය නවිද්‍යාසාගත දුෂ්ටිනෝ හරියට මොකක් වගේද. ආ පෙනුන කෙනෙකුට දිය ඉරක් ඇඳවාගේ. ඒ හරියට මේ දැන් මේ ලැබුවත් දැකීමක්. ඒ ලබනත් බැකීම ගියතනක් හොයන්ට ආපුතනක් හොයන්ටත් තිබුණුතනක් හොයන්ටත් බ. එනම් ඔන්න ආපුතනක් නැති තිබුණුතනක් නැති ගියතනක් නැති අත්දැකීම අපිට ලෝකයක් වෙලා. අපි දැන් ඒක මෙනෙහි කරකර අපි ඒක මෙනෙහි කරකර ගන්නවා මේ වෙලා කොහොමද. අතීත මං හිටියා මෙන්න මේ විදියට හිටියේ නේද. වර්තමාන මං ඉන්නවා දැම් මං මේ විදිහයට ඉන්නේ. අනාගතයට මං යනවානි අනාගතය මං මේ විදිහයට ඉන්නේ කෙළගන්න අනේද. ඔන්න හිතන්නක කොටිම කිවත්. අර මේ අපි කේසා ලෝමානකා දන්තාග තත පංචකය කියනවා පැවිදි කරනකොට ගිහි කෙනෙක් පැවිදි ජීවිතයට එනකට තතපංචකය කමට හන දෙනවා අපි හිතනවා මේ කේසාල් ලෝමානකා දන්තා කියල කිව්වාම අපි හිතන් ඉන්න එකස්තු කුණු වෙන විදිහ ගඳගාන විදිහ ඉදෙන විදිහ නැතිවෙලා යන විදිහ තමයි මේ කියන්නේ කියලා ි එහමහිතය එ කෙස් ඉදන බව නොදන්න කෙනෙක් ලෝකින්වාද එ ඒ දැනගෙන තියන විද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද ප්‍ර්ඥාවෙන්ද අ්ඥාන කමෙන්ද ලෝකයා දැනගෙන තියෙන්නේ ලෝකයාට ප්‍රඥාව නෑ ලෝකයා තමන්ගේ විඤ්ඥානයක් දැකීම ඇත්ත කර ගෙන ලබාපුටිකත් තමයිමකක්ද කෙස් සිදනවා දත්වැටෙනවා හමරලි වැටෙනවා නකි වෙන කියනට බ මෙහෙම කල්පනා කරන්නට කොන්න ඔබ කන්නාඩිය ළඟට යනවා. ගිහිල්ල ඔන්න බලනකොට ඔබට පේෙනෝ අනේ මන් තරුණ කාල මෙහෙමන හිටිය. මං පුංචිකාල මෙහෙමන හිටිය මගේ කෙස්්ටික මේ විදිහටි තිබුණන දැම් මගේ කෙස්වලට මෙහෙම වෙලාය. නේද? මගේ හමට දැම් මෙහෙම වෙලා මගේ මූනට මෙහෙම වෙලා කියලො නයා කල්පනා කරනවා. නමුත් ඔබ හිතන්න? ඒ අන්නා අඩිය ළඟට ගිහිල්ල බලනකොට ඔබ හිතන්න අතීතය දල යෙදක්ව තිබ මතක මැකනු මතකයක් නෑ. ඔන්නේ මතකේ මැකුණා කියල හිතාගෙන බැලුවොත් දැන් වර්තමානය ලබන අත්්දැකීම අද නැත්්දේදැීම. වර්තමානය පේනවා කියන ක්‍රියාවලිය දිර ලද. පේනවා කියන ක්‍රියාවලියට කෙස්සම් වෙලත් නෑ දිරලත් නෑ. එහනම් අපිට වෙලා තියෙන්නේ අපි අර දරාගත්ත දුෘෂ්ටිත්තෙක්ක මෙනෙහි කරල කල්පනා කරනෝමකක්ද කලින් මෙහෙම තිබේ ඔන්න සාපේක්ෂ කරනවානේද සාපේක්ෂ කල මැනල කිරලා තීරණය කරනවා අනේ මාවනාකි වෙලා එන ජරාව සමුදය වුණේ වර්තමානයේ අත්දැකීමට දොබේ මං්්‍යනාවටද ජරාමරණ සමුදය වනේ මං්්‍යනාවට අවිද්‍යාවට එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය තියෙන්නේ ජරාමර නිරෝධයට මිසක ජරාමරණ සමුදයට නෙවෙී. එතවට ජරාමරණ නිරෝධය කෙලා කියන්නේ තිබුණු ජරාමරණය නැතිවෙන එක නෙවෙයි. නිරෝධය කියලා කියන උදා නොවීම. නිරෝධය කියල කියන සකස් නොවීම. කොටිම්ම කිවතින්. මෙතනා අපිට ඉදිච්ච කෙස් සකස් ඉදිච්ච කෙස් සකස් වුුණු බවටද නැද්ද පෙන්නන්නේ. ඉදිච්ච කෙස් උදාවිච්ච බවට ද නැද්ද පෙන්නන්නේ. රැලිගෙවිච්ච හම හටගත්ත බවට උදාවිච්ච බවට තියන බවට ඇත්ත බවටද නැද්ද පිට පෙන්න්නන්නේ. හැබැයි එහෙම පෙන්නන්නේ. අරාපි අතීතයත් එක්කළ අතීත ජීවත් වනායකෙන දෘෂ්ටියත් එක් කළ කරපුෝ සාපේක්ෂ මින්මත් එක්ක සංසන්ධනාත්මක දැක්මත් එක්ක. එහෙම නැතුහ වර්තමානය ලබන අදදැකීමක් කරලා බැලුවත්මකද වෙන්නේ. පච්චුප්පන් අංචේ ඒ දම්මන් තත්ත තත්වවි පස්සති. මේ පච්චුපපන්න මොහොත නුවනින් විමසල්ල බැලුවොත් අපිට පේනමකක්ද. මේ ලබපු අත්දැකීම අතීතෙන්ආේ නෑ? නාගතේයට යන්නේ නෑ වර්තමානය නිත්‍ය වසයෙන් ස්තිරවසයෙන් සිද්ධ වුණනාන් නෙවෙයි කෙනෙක් තුළ සිද්ධ විච්යමක් නෙවෙයි එ වර්තමානය කලා ගණ්ටත් පෙරාතුව මොමකක් කලාද දියේ ඇදි ඉරක් සේ ඒ අපිටවෙෙන් වෙලාගිහිගිවර. එය නම් මගේ ක නාකි වෙන්නේෙ නෑ දිරන්නේ නෑ දිරණ බවට අපිට තියනෙමකක්ද දෘෂ්ටියක්. එතකට හිතන්න පුලුවන් නෑනෑ කලින් තිබ්බේ කලුවට දැන් සුදු වෙලා මම එක ඩයිකල්ලා කලු කර ගත්තා එම ඉතනෝ හැමඒ සියල්ලම කරන්නේ අර මිනිෙහි කිරීමත් එක්ක දැ ඔබ කල්පනා කරන්න හෙමනම් ඔන්න වර්තමානේ ඔන්න පේනවාෙස් පිෙනීම පැෙනීමක් විච්ච තැන එක කෙස් කියල මිනිහි කළ ගන්න වාස හිතනමන් තරුණ කාල මේ මීටිය දැන් මෙහෙම වෙලා හැබයි වර්තමානය මේ දැන් ලබපු අත්දැකීම අතීතංාව නෑ අනාගෙතට යන්න නෑ වර්තමාන නිත්‍යය වසෙන් ස්තිරවසෙන් තියෙන්න්නේෙත් නෑ ඒක දිරලත් නෑ නාකි වෙලාත් ඒ ලබපු අත්දැකම් දිරලනෑන ලබපු අත්දැකීම නාකි වෙලත් ඒ ලබපු අත්දැකීම ඇත්තටම අතීතංආාවවත් අනාගතයට යනුවත් වර්තමානය නිත්‍යව ස්තිරවය අම් තැනක තියෙනවවත් න ඒකට අපි කියනවා මං්‍ය නාසාගත ම්‍යනවා ඔබේ අදදැකීම ලබනවත් එක්ක මේ අදදැකීම බිඳිල අඉවරද නැදදඒ අත්දැකීම ගිලිහි අඉවරද නැද ගිලිහි ලිවරයි එතකොට අපි හිතල බලමු පෙර නොතිබීමයි මේ අත්දැකීම ලැබේ නොතිබීම දැන් ලබන අදදැකීමක් හැබැයි මේ දැන් ලබන අදදැකීම හරියට මොකක් ද මේ දැන් ලබන අදදැකීම ඇත්තක් නම් ඒ ලබන අදදැකීම ඉතිරි වෙන්ටෝන ඒ ලබන අදදැකීම සේස මාත්‍රයක්හරි කොතනාහරි ඉතිරි වෙන්ට්‍රෝන නමුත් මේ දැන් ලබන අදදැකීම සේස මාත්‍රයක්වත් කොතනකවත් ඉතිරි වෙන්නේ නෑ හොයන්න බෑ මේ දැන් ලබනද්දැකීමටආයන්ට අල්ලන්ට බෑ තියාගන්ට බෑ නවත්තන්ට බෑ ගබඩා කරන්ට බෑ ගියතැනක් හොයන්ටත් ෑ එහෙනම් ඔන්න අපි කල්පනා කර ගත්තා අහෙම නම් මේ තමතමන් ලබ නද්දැකීම ජීවිතයේ විදර්ශනා කරන්ට පටන්ගත් තුොත්තේරයීම කදද? ඒ ගොඩනැගෙන ඉස්කන්ද ටික කා තුලවත් ගොඩනැගුණ නෙවෙයි ඇත්තටම නිත්‍ය සත්්‍යය වසයෙන් සත්්‍ය පුද්ජල භාවයකින් ගොැගුණ නෙවෙයි ගොඩ නැගුණ බවට පෙන්නුවාමිසක කිසිම තැනක ගොඩ නැගුණා නොවේය. එනම් මේ ගොඩ නැගුණු බවටත් මේ අපි නේද මං්්‍යනා කරගන්නේ දෑ. අපි හිතාගන්න අමකක්ද. වර්තමාන අදදකීමක් ලැබෙනවය ඒ අත්දැකීම අතීතංආාව නැතිය අනාගතයට යන්නේ නැතිව වර්තමානය ලැබු අයක අපි මේ මනා කරන ත්ද මජනා කරම එහනම් මේ ධර්ම න්‍යාය පවා අපිට තියෙන්නේ මොකක් කරන්ට ද අවබෝධයට හේතුවක් කරගන්ට මිසක එ න්‍යාය කරපින්න ගණට නෙවෙයිඒ නියාය බැහැගන්ට නෙවෙයි නියාය තුළ දෂ්ටිගත වෙන්න නෙවෙයි. එහනම් ඔන්න අපි තේරුම් ගත්තා තියන ලෝකෙක කෙනෙක් ජීවත්්ව වී ලබනක්දැකීම් නෙවෙයි මේ තියෙන්නේ තියන ලෝකක කෙනෙක් ජීවත්ව වී ලබනත්දකීම් බවට මුලාකරවල තියන්නේ. මුලාවට පත්වෙල තියෙන්නේ. මං්‍යනාකරගෙන තමයි අපිට අතීතයක් වර්තමානයක් අනාගතයක්ගෙන තුංකාලා අත්‍රබී කල් තියෙන්. කොටින්ම මෙහෙම ඉතන්ට. අතීත වර්තමාන අනාගත කියන මේ කාලාපත්‍ර තුනක් පිළිබඳ අපේ මතක තිබුණට අතීතය ඔබ විඳනම් විින්දේ සියල්ල වර්තමාන අදැකීමක් වෙලාමද නැද්ද අතීතය න්න මේ විදිහටමද නැද්ද. අනාගතයේ විඳිනවනං විඳින්නක් මේ විදිහටමද නැද. එනම් කොටින්ම කිවි අතීත කියල හැඳන්නුවට එස් සියල්ල වර්තමාන අදදැකීමක්ද නැත් අදදැකීම ඒකට කියන අපි පච්චුපපන්නේ. ඒ ලබන අදදැකීම අපි විදර්ශනා කල්ල බැලුවොත් අපිට තේරෙනවාම කදද. ඒ අත්දැ ලබන තැනම තමයි අපිට ලෝකයේ බිහිවීම තියෙන්නේ මං්්‍යනා කර ගැනීම තියෙන. මං්‍යනාව පැත්තක තියල බැලුවොතුන් ද ඉරක් ඇඳුන බව අපි හිතාගත්තට ඇඳිලාම නෑ වගේ අපිට කරගෙන තියෙන්නේ වර්තමානය කෙනෙක් සත්හෙක් පුද්ජලයෙක් ලෝකය අත්දකින් ලබනවා කියලා මංඥනා කරගෙන තිය මෙන මේ ටික අපි සරලෝ තේරුන්ගත්තොත් අපිට තේරුම්ගන්න පුළුවන් මේ ලබන සියලු අත්දකී මේ දැන් ලබන සිත සිතවිලිවෙලත් දැකින් ටිකක් දැන් අපිට සිතට දැනවා හවල්දේ මමාත්දැක්ක තට දැනු සිතුවිලි වලින් එලන් ඒ සිතවස් සිතුවිලිවත් කොටින්ම කිවෝතු තිබුණු දෙයක් නෙවෙයි ගියතනක් කොයන්ඩ් පුළුවන්දයකුට නෙවෙයි ආපුතනක් කියන්ටත් බ ඒකට අපි කියනමකක්ද හේතු ප්‍රත්තිය සම්බන්ධතාවේ. ඉමස් මෙෙන් සතිීදන් හෝති ඉමස්ස උපාදායිදන් උපපජ්්‍යති ඉමස්ම නස්සතිී දන්න හෝති මස්ස නිරෝධයි ද නිරුජ්ජති මේ ඇතිකල්ලි මේ වේ මේ උපදීමෙන් මේ උපදීම නැතිකල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මේ න උපද. කොටින්ම කිවොත් සිත ඇතිකල්ලිම සිතිවිලිවෙල ඉපදීම තියනවා. සිතවිලි ඇතිකල්ලිම සිතෙහි උපදීම තියෙනවා. සිත නැත්තම් සිතිවිල්ලි වෙල පහළවීම කුටනෑ සිතවිලි නැත්තන් සිතේ පහලවීම කුට නෑ ඒක මේ මේය කියලගන්නේ අතහිතයත් අනාගතයත් අතීතයත් වර්තමානයක් වර්තමානයක්ත් අනාගතයක් කලකයන්ට බැරි. වර්තමාන දෙකට සම්බන්ධ කරන්නට බැරි කාලාත්‍රයකට පනවන්ට බැරි අත්දැකීම. එ අත්දැකීම සත්ව නෝන පුද්ජල නෝන ආත්මනොවන කෙනෙක් දෙයක් යමක් වසයෙන් හැඳින්විය නොහැකි. නමුත් සත්ත පුද්ජල ආත්මී හැඟීමකින් කෙනෙක් දෙයක් යමක් විදියට දෘෂ්ටි හනයකට හු වෙලා, හිරවෙලා කටයුතු කරන ජාලයකවිි පැටිල්ලා තිෙන. ඉතින් මේ ධර්මකාරණටිකෙන් අපිට සරලව මෙහෙම නම් තේරෙන්ටෝන කාරණාව තමායි මේ ලබන අධදැකීම් ටික කෙනෙක් විසින් ලබන යමක් නොවන බවත්. මේ ලබන අදදැකීම් ටික නිත්‍යවාසය නිස්තිරවසයෙන් සිද්ධ නොවුනු සිද්ධුවනු බවට පෙන්නන පුහු විච්ච, මායාකාරය ස්වභාවයකින් යුත්ත හේතු ප්‍රත්‍යයන් ගොඩනගාපු අත්දැකම් ටික බවතේරුන් ගත්තා නම්. ඒක තමයි අපිට ලබන්ට තියන ප්‍රඥාව මතුකරගන්ට තියෙන මාර්ගී ප්‍රතිපදාව. ඉතින් කෙනෙකුට නිවන මෙන්න මේකයි කියල පෙන්නවන්ට පුළුවන්කමක් නෑ නිවන කියන්නේ මෙන්න මේ වගේ කක්්‍ය කියලා. ඒකට හේතුව නිවන කියලා මුතු තැනක් තියෙනවා නෙවෙයි නිවන අත්විඳින කෙනෙක් ඉන්නවා අපි හිතාගෙනින්වා නිවන ආත්විඳින කෙනෙක් ඉන්නවාය. ඒ කෙනාගේ දුක නැති කල්ලා ඒෙන නිවන් දැකල තවමත් මේ පරිසර සමාජයේ වාසස්ථානය කරනවා ඇතියගෙන දුෘෂ්ටිජාලයකෙන් පිල්ලයින්. ඉතින්ඒ සියලු දුෂ්ටිගතයන්ගේ ප්‍රහීනවීම පිනිස්සම සක්කාය නැමැති දුෂ්ටි අවබෝධ කරගැනීම පිණසම. අපි අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්මකාරණාවන්. හේතුවෙත්වා උපකාර වෙෙත්වා කියලා අධිෂ්ඨාන කරනවා, සුකි හෝතු අභිවාදන සීලිස්ස නිච්චං අධධාප්චායිනෝ, චත්තාරෝ දම්මාවඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලන්, ආයුරහා රෝග්‍ය සම්පත්ති හිසග්ග සම්පත්ති මේ වෙච්චේ අතෝනි්භාන සම්පත්ති ඉමිනාහතේ සමිජ්ජතු දවේශහයෝ නි්පාඩන් සුනාත ධහරීත චරාත ධම්මි අහන්න දරන්න ධර්මය හෙසිරෙන්න්න